ප්‍රශ්නය 29 උත්තරය ශ්‍රී ලංකන් ඉකෝන් ප්‍රස් මීන් වියන ආරච්චි අපි හීන වින්වින් ප්‍රයාපදේක සිල් දිනාම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් අපේ ඉන්සයිඩ් සිල් මැක්ස් YouTube channel එකට බොහොම සංකීර්ණ මිනී මැරුම් නඩුවක් ගැන තියෙන ඔයාලා කැමතිම විදිහේ මේ අවුරුදු අලුතෙන්ම රිලීස් වුණ සුපිරිම ෆිල්ම් එකක් තමයි ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. පෝසත් අය විනෝදයට එකතු වෙන ක්ලබ් එකක් තියෙනවා. ඒත් ඔන්න එක දවසකදී මේ ක්ලබ් එකේ ජිම් එක ඇතුලේ තරුණ පිරිමි කෙනෙක්ගේ මලසුරක් තියෙනවා කියලා පිරිසක් දකිනවා. පොලිසියට පස්සේ මෙතනට ඇවිල්ලා විමර්ශන කටයුතු පටන් ගන්නවා. බැලු බැල්මට මේක හදිසි අනතුරක් නිසා වුණ මරණයක් විදිහට පේන්න තිබුණත් මේක සමහර විට මිනී මැරුමක් වෙන්න පුළුවන් කියලා පොලිසියට සැක හිතෙන්න පටන් ගන්නවා. එවිතරක් නෙවෙයි මරණ පරීක්ෂණ වාර්තාව හරහා පොලිසියට දැනගන්න ලැබෙනවා මේ විදිහට මිය ගිහින් ඉන්න කෙනාට කවුරු හරි මත් වෙන විදිහේ බෙහෙත් වර්ගයක් දීලා තියෙනවා කියලා. අන්න ඒක නිසා පොලිසියට හරියටම තහවුරු වෙනවා මේක අනිවාර්යෙන් සැලසුම් සහගතව කරපු ඝාතනයක් කියලා. ඉතින් මේ විදිහට අභිරහස් ආකාරයට ඝාතනයට ලක් වෙලා තියෙන තරුණ පිරිමි කෙනා ගැන වැඩිදුරටත් විස්තර හොයාගෙන යද්දී පොලිසියට තවත් වැදගත් හෝඩුවක් හම්බ වෙනවා. ඒක තමයි මේ විදිහට ඝාතනයට ලක් වෙලා තියෙන තරුණ පිරිමි කෙනා කාලයක ඉඳන් මේ ක්ලබ් එකට එන පෝසතුන් පිටිපස්සේ ගිහින් ඒ අය හංගන රහස් මොනවද කියලා හොයාගෙන ඒ අයව කාලයක ඉඳන් බ්ලැක් මේල් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් වලට තේරෙනවා ඇති මේ අබිරහස් ඝාතනයට ක්ලබ් එකට එන හැම පෝසත් කෙනෙක්ම අනිවාර්යෙන් සැකකාරයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ අතරින් ඇත්තම ඝාතකයා කවුරු වෙන්න පුළුවන්ද? කොහොම නමුත් ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. මිනී මරුවා කවුද සහ මිනී මැරුමට තියෙන ඒ හේතුව වගේම අවසානයේ තියා ඊළඟ මොහොතවත් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිව කුතුහලෙන් බලන්න පුළුවන්. මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2024 ආපු මර්ඩර් මුබාරක් කියන හින්දි ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb 6.7ක අගයක් ලැබිලා තියෙනවා. ආරාධනා කරන සිනමැක්සස් ලෑමටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව අවසාන විනාඩි දෙක බලන්න ඉන්න කියලා වීඩියෝ දාන කලින් මතක් කරනවා පේනවානේ හැමදාමත් අපේ වීඩියෝස් බලුවත් තවමත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරන්න මග හැරෙන ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මග හැරෙන හැමෝටම ආදරෙන් මතක් කරනවා හොඳට බලන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාලත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරන්න මග හැරලා තියෙනවා. එහෙනම් දැන්ම අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා මග හැරෙන හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් බලමු අපි මේ විදිහට gym එකක් ඇතුලේ මිය ගිහින් ඉන්න ඒ තරුණ පිරිමි කෙනා කවුද? මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මේ මිය ගිහින් ඉන්න තරුණ පිරිමි කෙනාට මත් වෙන බෙහෙත් වර්ගයක් දීලා ඇත්තේ කවුද? පොලිසිය හොයාගත් හෝඩුවවට අනුව මේ විදියට ඝාතනයට ලක් වෙලා ඉන්න තරුණ පිරිමි කෙනා පෝසත් අයගේ මොන වගේ රහස්ද හොයාගෙන තියෙන්නේ? ඒ වගේම වැදගත්ම ප්‍රශ්නය ඇත්තම මිනී මරුව කවුද සහ ඇත්තම මිනී මරුවට මේ තරුණ පිරිමි කෙනාව මරලා දාන්න තිබුණ ඒ හේතුව මොකක්ද? කොහොම හරි පොලිසියට මෙතන හැංගිලා තියෙන කවුරුත් නොදන්න ඒ අපිරහස හොයාගෙන ඇත්තම ඝාතකයාව අල්ලගන්න පුළුවන් වේද? අපිම වීඩියෝ එකට ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ පෝසත් අයට විතරක් සල්ලි දීලා එන්න පුළුවන් ක්ලබ් එකක් තියෙනවා. මෙන්න මේ ක්ලබ් එකේ පාට එකක් පටන් අරගෙන තියෙන්නේ. අපේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත ටිකත් මේ වෙද්දි මේ පාට එකට ඇවිල්ලා තියෙනවා. අන්න ඒක නිසා මම ඒ අය එකිනෙක කෙනා ඔයාලට මුලින්ම හඳුන්වලා දෙන්නම්. මුලින්ම අපිට පෙන්නන්නේ ලියෝ කියන කෙනා. ලියෝ කියන්නේ මේ ක්ලබ් එකේ ජිම් කෝච්. ලියෝට මේ ක්ලබ් එකේම වැඩ කරන සේවිකාවක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ යෂ් කියන කෙනා. යෂ් කියන්නේ තනිකරම ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වුණ කෙනෙක්. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ ක්ලබ් එකට එන පෝසත් අය අතරින් වඩාත්ම පෝසත් කෙනා. ඒ කෙනාගේ නම තමයි විජේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ ක්ලබ් එකේ පාටියකට එනවා ආකාශ් කියන කෙනා. ආකාශ් කියන්නේ ලෝයර් කෙනෙක්. ආකාශ් මේ ක්ලබ් එකේ පාටියකට එන්නේ එයාගේ අම්මයි තාත්තයි ආච්චියයි එක්ක. ඊට පස්සේ වුණ අපිට පෙන්නන්නේ රෝෂ්ණි කියන පොසත් කාන්තාව. රෝෂ්ණි ගොඩක්ම කැමති අනිත් අයත් එක්ක පම්පෝරි ගහන්න. ඒ වගේම මම අර කලින් කියපු ඩ්‍රග්ස් වලට ඇබ්බැහුණ කෙනාගේ. ඒ කියන්නේ යෂ්ගේ අම්මා තමයි මේ රෝෂ්ණි කියන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ ක්ලබ් එකේ පාටියකට එනවා තරුණ කාන්තාවක්. එයාගේ නම තමයි ෂෙහනාස්. ෂෙහනාස් කියන්නේ ජනප්‍රිය නිලියක්. ඊටත් පස්සේ අපිට පෙන්නනවා තවත් තරුණ කාන්තාවක් එනවා මේ ක්ලබ් එකේ පාටියකට. එයාගේ නම තමයි ටෝඩි. මම වලට කලින් කිව්වේ අර ආකාශ් කියලා ලෝය කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒ ආකාශ් කලින් යාළුවලා හිටියේ මෙන්න මේ ටෝඩි කියන කෙනත් එක්ක. නමුත් අවුරුදු ගානකට කලින් ටෝඩි වෙනත් පෝසත් කෙනෙක්ව කසාද බඳලා තියෙනවා. ඒත් ඒ කෙනත් කාලයකට කලින් ටෝඩිව දාලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ දැන් වලට තේරෙනවා ඇති ටෝඩි කියන්නේ තනිකර තරුණ කාන්තාවක්. ඉතින් මේ හැමෝම ආවට පස්සේ ක්ලබ් එකේ පාටි එක පටන් ගන්නවා. ඒත් උන්න ටික වෙලාවකට පස්සේ මේ අය දකිනවා මෙතන තියෙන ටේබල් එකක් යට මේ ක්ලබ් එකේ වැඩ කරන ගෝපි කෙනේ සේවකයාගේ මලසුර තියෙනවා කියලා. මේක දැක්කට පස්සේ හැමෝම බය වෙනවා. ඒත් ටික වෙලාවකට පස්සේ මේ හැමෝටම තේරෙනවා මේ අයව බය කරන්න ගෝපි ජෝක් එකක් තමයි කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ගෝපි ඇත්තටම මැරලා නැහැ. මේ අයව බය කරන්න ඕන නිසා තමයි ගෝපි මේ විදිහට බොරුවට රඟපාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා පහවෙනිද උදේ සිද්ධ වෙන දේ. ඒක තමයි මේ ක්ලබ් එකේ ජිම් එකක් තියෙනවා. මේ ජිම් එකේ මම අර මුලින්ම සඳහන් කරපු ලියෝ කියන ජිම් කෝච් ගේ මලසිර තියෙනවා කියලා මේ ක්ලබ් එකේ අය දකිනවා. ඊට පස්සේ මේ අය ඉක්මනටම මේ සිද්ධිය ගැන පොලිසියට දැනුම් දෙනවා. ඊට පස්සේ මේ ලියෝ ගේ මරණය ගැන විමර්ශන කටයුතු කරන්න මෙතනට එන්නේ ACP බවානි සහ එයාගේ ටීම් එක. ACP බවානි මෙතනට ඇවිල්ලා මුලින්ම ලියෝ ගේ මලසිර පරීක්ෂා කරලා බලනවා. ලියෝ එක්සර්සයිස් කරන ගමන්
ගමන් තමයි ඉඳලා තියෙන්නේ ඒත් මොකක් හරි හේතුවක් නිසා එයා එක්සයිස් කරමින් හිටපු බාර් එක ලිස්සලා ඇවිල්ලා එයාගේ බෙල්ල වැදිලා තමයි මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ කියලා ACP බවානිට තේරෙනවා කොහොම නමුත් උන ස්ථානීය මරණ පරීක්ෂණය හරහා ACP බවානිට දැනගන්න ලැබෙනවා අද උදේ පාන්දර 5:00 7:00 අතර කාලේ අතරතුරේදී තමයි මේ විදියට ලියෝගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ කියලා කොහොම නමුත් ඊට පස්සේ ACP බවානි මෙතන අවට පරීක්ෂා කරලා බලද්දී හම්බ වෙනවා මේ විදියට මිය ගිහින් ඉන්න ලියෝගේ ෆෝන් එක සහ එයා පාවිච්චි කරලා තියෙන ප්‍රෝටීන් ෂේක් එක දාන බොටල් එක ඊට පස්සේ ACP බවානි තමන්ගේ ටීම් එකේ අයත් එක්ක ගිහින් පරීක්ෂා කරලා බලනවා මේ ජිම් එකේ CCTV කැමරා වල මොකක් හරි හොඩුවාවක් සටහන් වෙලා තියෙනවද කියලා ඒත් මේ දර්ශන බැලුවා කියලා කිසිම හොඩුවාවක් හම්බ වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි කවුරු හරි හිතලා හරි අහම්බෙන් හරි මේ CCTV කැමරා බැලුන් නිසා අවහිර වෙලා තියෙනවා ඒත් මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි සමහර විට ඝාතකයා විසින්ම CCTV කැමරා අවහිර කරන්න ඕන නිසා මේ විදිය වැඩක් කළා වෙන්නත් පුළුවන් කියලා ACP බවානිට තේරෙනවා ඒ කියන්නේ ලියෝගේ ඝාතනයේ හදිසි අනතුරක් නිසා වුණ එකක් නෙවෙයි සමහර විට ඒක ඝාතනයක් වෙන්නත් පුළුවන් කියලා ACP බවානිට සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා ඔනිට පස්සවට පේනනවා පහවෙනිදා ACP බවානි එනවා කලින් දවසේ අර විදියට මිය ගිහින් තිබුණ ලියෝගේ මලසිරුර මුලින්ම දැකපු තුන් දෙනාව හම්බ වෙලා ප්‍රශ්න කරන්න කලින් දවසේ ජිම් එකේ තිබුණ ලියෝගේ මලසිරුර මුලින්ම දැකලා තියෙන්නේ රෝෂිනි ටෝඩි සහ තවත් වයසක පෝසත් කාන්තාවක් ඉන්නවා එයාගේ නම තමයි කුකි ACP බවානි මේ තුන් දෙනාගෙම ප්‍රශ්න කරනවා ඊට පස්සේ මේ තුන් දෙනා ඇත්තම සිද්ධිය කියනවා මේ තුන් දෙනා අතරනොත් මුලින්ම කුකි කියන මේ වයසක පෝසත් කාන්තාව තමයි ලියෝගේ මලසිරුර දැකලා තියෙන්නේ ඊට පස්සේ කුකි මේ සිද්ධිය ගැන ටෝඩිටයි රෝෂිනිටයි කියලා තියෙනවා ඊට පස්සේ මේ තුන් දෙනා මේකතුලා තමයි ක්ලබ් එකේ අයට මේ සිද්ධිය ගැන දැනුම් දීලා තියෙන්නේ ඉතින් මේ හැම දෙයක්ම ටෝඩි රෝෂ්නි සහ කුකි කියන මේ කාන්තාව ACP බවානිට විස්තර කියනවා ඊට පස්සේ ACP බවානි මෙයාගෙන් ප්‍රශ්න කරනවා ලියෝට කාත් එක්ක හරි ප්‍රශ්නයක් තිබුණාද කියලා ඊට පස්සේ රෝෂ්නි ACP බවානිට කියනවා කලින් දවසේ ක්ලබ් එකේ තිබුණ පාටි එකේදී මොකක් හරි හේතුවක් නිසා ලියෝ සහ විජේ අතර ප්‍රශ්නයක් ඇති වුණා එතනට ආකාශුත් මැදිහත් වුණා ඊට පස්සේ ක්ලබ් එකේ ලොකු රණ්ඩුවක් ගියා කියලා විජේ සහ ලියෝ අතර ඇති වුණ ප්‍රශ්නට හේතුව නම් මේ අය දන්නේ නැහැ කොහොමද ඊට පස්සේ ACP බවානි මුලින්ම ආකාශ් පිටිපස්සෙන් ගිහින් විස්තර හොයන්න පටන් ගන්නවා මම ඔයාලට කලින්ම කිව්වනේ ටෝඩිට මුලින්ම සම්බන්ධයක් තිබුණේ ආකාශ් එක්ක නමුත් ඊට පස්සේ ටෝඩි වෙනත් කෙනෙක් අසාද බැඳා ඒත් මේ වෙද්දී ටෝඩිගේ හස්බන්ඩ් යාව දාලා ගිහින් තියෙනවා ඒ කියන්නේ ටෝඩි මේ වෙද්දී තනිකර තරුණ කාන්තාවක් කොහොම නමුත් මේ වෙලාවේදී ටෝඩි කතා බහ කර කර ඉන්නේ අර යෂ් කියන කෙනත් එක්ක මෙන්න මේක ආකාශ් හැංගිලෙන් දැන් බලාගෙන ඉන්නවා ආකාශ් මේ සීද්දිය දිහා හැංගිලා බලාගෙන ඉන්න ආකාරය ACP බවානි දකිනවා කොහොම නමුත් ඊට පස්සේ අපිට පෙන්නනවා ACP බවානි ප්‍රශ්න කරන්න පටන් ගන්නවා මේ ක්ලබ් එකේ ජිම් එකේ වැඩ කරන පුහුණු කරුවන් දෙන්නගෙන් එක්කෙනෙගේ නම තමයි පීටර් අනිත් කෙනාගේ නම තමයි රොකි ඉතින් මෙතන ඉන්න පීටර්ගේ වයිෆ් කෙනම තමයි මිනු ඔයාලට මතක ඇති මම මුලින්ම කිව්වනේ ලියෝට මේ ක්ලබ් එකේ සේවිකාවක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා අන්න ඒ මිනුගේ හස්බන්ඩ් තමයි පීටර් කියන්නේ ඒත් පීටර් නම් තමන්ගේ බිරිඳට ලියෝ එක්ක සම්බන්ධයක් තිබුණා කියලා කිසිම දෙයක් දන්නේ නැහැ කොහොනත් ඊට පස්සේ ACP බවානි ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ගංගා කියලා තරුණ කාන්තාවකගෙන් ගංගා කියන්නේ මේ ක්ලබ් එකේ රූපලාවන්‍යගාරයේ වැඩ කරන ගැහැණු කෙනා කොහොම නමුත් මේ අය හරහා නම් ACP බවානිට වැඩිදුර විස්තරයක් දැනගන්න හම්බ වෙන්නේ නැහැ ඊට පස්සේ ACP බවානි ප්‍රශ්න කරන්න පටන් ගන්නවා අර ගෝපි කියන සේවකයාගෙන් ගෝපි තමයි මේ ක්ලබ් එකේ කුස්සියේ වගේම ගෙවත්තේ වැඩ කරන්නේ ඉතින් ඇත්තටම ගෝපි කියන්නේ වයසක කෙනෙක් අන්න ඒක නිසාම ගෝපිට යම්කිසි මානසික අවුලක් තියෙනා වගේ කියලා ACP බවානිට පවා තේරෙනවා මොකද කොච්චර ප්‍රශ්න කරත් මේ වෙලාවේදී ගෝපි කතා කරන්නේ එයා හුරුතලට ඇති කරන පූසා ගැන ඒ පූසාගේ නම තමයි හැරි ඉතින් මේ අතරතුරේ දුන්න අපිට පෙන්නනවා ආකාශ් එනවා ටෝඩිව මුණ ගැහෙන්න ඔන්න මෙතනින් පස්සෙ අපිට පෙන්නන්නේ අවුරුදු 3කට කලින් වුණ සිද්ධියක් ටෝඩිට අවුරුදු ගානකට කලින් ආකාශ් එක්ක සම්බන්ධයක් තිබුණාට ටෝඩි කසාද බැන්දේ වෙනත්ම කෙනෙක් ටෝඩිගේ හස්බන්ඩ් ගේ නම තමයි අශ්වින් ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්නන්නේ ටෝඩිගේ සහ අශ්වින්ගේ ෆස්ට් ඇනිවර්සරි එක මෙන්න මේකට ආකාශ් පවා එනවා ඒත් ආකාශ්ගේ හිත මේ වෙලාවේදී රිදෙනවා ආකාශ් හැරලා යන්න උත්සාහ කරනවා ඒ ටෝඩි ඇවිල්ලා ආකාශ්ට කියනවා ටිකක් ඉන්න මටවත් එක කතා කරන්න ඕනේ කියලා ඔන්න ඔය සිද්ධිය තමයි මේ වෙලාවේදී ආකාශ්ට මතක් වෙන්නේ ඔයාලට මතක ඇති මං කිව්වා ටෝඩිගේ හස්බන්ඩ් ඒ කියන්නේ අශ්වින් ටෝඩිව මේ වෙදි දාලා ගිහින් අන්න ඒ විදියට අශ්වින් ටෝඩිව දාලා ගිහින් තියෙන්නේ එදා ෆස්ට් ඇනිවර්සරි එක දවසේ ඒ සිද්ධිය ඇත්තටම වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම එදා ෆස්ට් ඇනිවර්සරි එකෙන් පස්සේ ටෝඩිගේ හස්බන්ඩ් ඒ කියන්නේ අශ්වින් එයාගේ යාළුවන් එක්ක ට්‍රිප් එකක් යන පිටත් වෙලා තියෙනවා නමුත් යන අතරතුරේදී ඒ බස් එක ප්‍රපාතයකට පෙරලා ඒ බස් එකේ හිටපු හැමෝම මිය ගිහින් තියෙනවා ඒත් පොලිසිය හොයාගෙන තියෙන්නේ මලසිරු 21ක් විතරයි ඉතුරු මලසිරු 4 පොලිසිය මේ වෙනකන් හොයාගෙන නැහැ පහලින් තිබුණ ගඟේ සමහර විට ඒ මලසිරු ගහගෙන යන්න ඇති කියලා තමයි පොලිසිය ඒ කේස් එක වහලා දාලා තියෙන්නේ අන්නේ අතුරුදහන් මලසිරු 4 සමහර විට අශ්වින්ගේ මලසිරුවක් තියෙන්න ඇති එහෙම නැත්නම් අශ්වින් මේ වෙද්දී තමන්ව දාලා ගිහින් ඇති කියලා ටෝඩි විශ්වාස කරනවා ඉතින් ඇත්තටම ඒ සිද්ධිය වෙලා අවුරුදු 3ක් ගත වෙලා ඉතින් ඇත්තටම අශ්වින් එදා මැරුනේ නැත්නම් ඒ කියන්නේ අශ්වින් ටෝඩිව දාලා ගියා නම් අඩුම තරමේ අශ්වින්ට ටෝඩිට කෝල් එකක්වත් දාන්න තිබුණානේ ඒත් පහුගිය අවුරුදු 3 පුරාවටම අශ්වින්ගෙන් කවදාවත් ටෝඩිට කෝල් එකක් ඇවිල්ලා නැහැ අන්න ඒ හැම විස්තරයක් ගැනම ටෝඩි මේ වෙලාවේදී ආකාශ්ට කියනවා ඉතින් ටෝඩි සහ ආකාශ් මේ විදිහට කතා බහ කර කර ඉද්දි යෂ් මෙතනට එන නිසා මේ දෙන්නගේ කතාවට බාධාවක් ඇති වෙනවා ඔනිට පස්සවට ආපහු පෙන්නන්නේ ACP බවානි ACP බවානි ප්‍රශ්න කරනවා මේ ක්ලබ් එකේ අයිතිකාරයාගෙන් මේ ක්ලබ් එකේ අයිතිකාරයා ACP බවානිට කියනවා සර් මේ බලන්න මගේ ක්ලබ් එක ගැන නිවුස් පවා දැන් වෛරල් වෙන පටන් අරගෙන තියෙන්නේ ඒක නිසා ඉක්මනට මේ කේස් එක විසඳලා දෙන්න එහෙම නැති වුණොත් මට මේ ක්ලබ් එක වහලා දාන්න තමයි සිද්ධ වෙන්නේ කියලා කොහොමවත් ඔනිට පස්සවට පෙන්නනවා බවානි මේ විදිහට ප්‍රශ්න කරපු අය අතරින් පිටත් වෙලා
යන්න හදනවා මේ වෙලාදි බවානි දකිනවා ගෝපිනාම් බීට්‍රූට් පාත්තිර වතුර දාන ගමන් ඉන්නේ ඒ වගේම බවානිට තේරෙනවා මෙතන ඉන්න හැමෝම බවානි දිහා ටිකක් බය වෙලා වගේ තමයි බලාගෙන ඉන්නේ කියලා ඒ කියන්නේ දැන් වලට තේරෙනවා දෙන මේ හැම කෙනෙක්ම ලියෝගේ මරණයට කොහෙන් හරි සම්බන්ධයි ඒ වගේම මෙතන ඉන්න හැම කෙනෙක්ම ලියෝගේ මිනිමෙරුමේ සහකාරයන් අන්න ඒක නිසා තමයි මේ විදිහට මේ හැමෝම බවානි දිහා බය වෙලා බලාගෙන ඉන්නේ කියලා බවානිට තේරෙනවා කොහොන අතට පස්සේ බවානි එනවා ලියෝ හිටපු ඒ ගෙදර පරීක්ෂා කරලා බලන්න මේ ගෙදර බැරඩ ගැහණු කෙනෙක් ඉන්නවා අනේ ගැහණු කෙනත් එක්ක ඒසීපී බවානි යනවා ලියෝගේ කාමරේ පරීක්ෂා කරලා බලන්න ඒත් කාමරේට ගියපු වහාම මේ හැමෝටම තේරෙනවා කවුරු හරි මේ වෙද්දි මේ කාමරේ අවසලා දාලා කියලා ඒත් ඒ වගේ වැඩක් කළේ කවුද කියලා නම් තාමත් කාටවත් හිතා ගන්න බැහැ කොහොන අතට පස්සේ ඒසීපී බවානි මේ හැම දෙයක්ම ෆොටෝස් කිහිපයක් ගන්නවා මෙතන කාන්තා යට ඇඳුම් කිහිපයක් වගේම කාන්තාවන්ගේ ආභරණ කිහිපයකුත් පෙට්ටියක දාලා තියෙනවා කියලා ඒසීපී බවානි දකිනවා මෙන්න මේ ආභරණ පෙට්ටියේ තියෙන රත්තරන් චේන් එකක් තමන්ගේ චේන් එක කියලා මේ වැඩට ඉන්න ගැහණු කෙනා මේ වෙලාවදී අතර ගන්නවා කොහොන අතට පස්සේ ඒසීපී බවානි ප්‍රශ්න කරනවා මොකක් හරි දෙයක් මෙතනින් අතුරුදහන් වෙලා තියෙනවද කියලා ඊට පස්සේ මේ ගැහණු කෙනා මෙතන තියෙන දේවල් පරීක්ෂා කරලා බලලා ඒසීපී බවානිට කියනවා සර් ලියෝ නිතරම වගේ ටැබ් එකක් භාවිතා කළා ඒ ටැබ් එක නම් මෙතන පේන්නේ නැහැ කියලා මෙන්න මේ වෙලාවදී ඒසීපී බවානිට තේරෙනවා එහෙනම් කවුරු හරි ඇවිල්ලා මෙතන අවසලා ලියෝගේ ඒ ටැබ් එක අරගෙන ගිහින් තියෙනවා කියලා කොහොන අතට පස්සේ ඒසීපී බවානි තමන්ගේ ටීම් එක ඇත් එක්ක මෙතන පිටත් වෙලා යන්න හදනවා ඒත් මේ වෙලාවදී මොන අපිට පෙන්නනවා කවුදෝ ගැහණු කෙනෙක් ඒසීපී බවානි දිහා බලාගෙන ඉන්නේ මේ ගැහණු කෙනා ගැස් දෙක විතර අපිට පෙන්නන්නේ ඇස් දෙකෙන් නම් අපිට තේරෙන්නේ සමහර විට මේ කෙනා අර ෂෙහනාස් කියන ජනප්‍රිය නිලය වෙන්න පුළුවන් අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා ඔනිට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ටෝඩිසා ආකාශ් ටෝඩි මේ වෙලාවදී ආකාශ්ට කියනවා ඔයා දන්නේ නැහැනේ ආකාශ් අර ලියෝ මාව බ්ලැක්මේල් කරන්න උත්සාහ කළානේ කියලා ආකාශ් ඊට පස්සේ ටෝඩි ගෙන්න අහනවා ලියෝ ඇයි ඔයා බ්ලැක්මේල් කරන්නේ කියලා ඊට පස්සේ ටෝඩි හංගගෙන හිටපු ඒසීපී බවානිගේ ඇස් කණ්ණාඩි දෙක ආකාශ්ට පෙන්නනවා ඉතින් මේ ටෝඩි කියන්නේ පොසත් තරුණ කාන්තාවක් ඒ ටෝඩිට බොහොම නරක පුරුද්දක් තියෙනවා ඒක තමයි ටෝඩි පොඩි පොඩි දේවල් හොරගම් කරනවා අන්න ඒ පුරුද්ද නිසාම තමයි ටෝඩි ඒසීපී බවානිගේ ඇස් කණ්ණාඩි දෙක පවා හොරගම් කරලා තියෙන්නේ ඉතින් මේ ටෝඩිට තියෙන නරක පුරුද්ද ගැන ලියෝ දැනගෙන තියෙනවා අන්න එතනින් පස්සේ ලියෝ දිගටම ටෝඩිව බ්ලැක්මේල් කරන්න පටන් අරගෙන තියෙනවා ඒත් ලියෝ කෙලින්ම ටෝඩිගෙන් සල්ලි ඉල්ලලා නැහැ ලියෝ පුංචි කාලේ ඉඳන් හැදුන වැඩුණ ඒ අනාථ නිවාසෙට මුදල් පරිත්‍යාග කරන්න කියලා තමයි ලියෝ ටෝඩිට කියලා තියෙන්නේ අන්න හැම විස්තරයක්ම ටෝඩි ආකාශ්ට කියනවා ඊට පස්සේ ආකාශ් ටෝඩිත් එක්කම එනවා ඒසීපී බවානි උමුණ ගැහෙන්න ඊට පස්සේ ටෝඩි ඒසීපී බවානිගෙන් හොරකම් කරගත්ත ඒ ඇස් කණ්ණාඩි දෙක ඒසීපී බවානිට දීලා සමා වෙන්න කියලා මේ හැම විස්තරයක්ම ඒසීපී බවානිටත් කියනවා මෙන්න මේ වෙලාවේදී ඒසීපී බවානිට සැකයක් ඇති වෙන පටන් ගන්නවා ලියෝ ටෝඩිගෙන් කෙලින්ම සල්ලි ගන්නේ නැතිව ඇයි ලියෝ පුංචි කාලේ ඉඳන් හැදුන වැඩුණ ඒ අනාථ නිවාසෙට මුදල් පරිත්‍යාග කරන්න කියලා කිව්වේ ලියෝට ඒ තරම් ඔය අනාථ නිවාසෙත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද අනේක නිසා ඒසීපී බවානි ටෝඩිත් එක්කම යනවා ලියෝ පුංචි කාලේ ඉඳන් හැදුන වැඩුණ ඒ අනාථ නිවාසයට මුලින්ම මෙයාට හම්බ වෙනවා පුංචි කාලේ ඉඳන්ම මේ අනාථ නිවාසයේ ලියෝ එක්ක හිටපු එයාගේ යාළුවව මේ කෙනාගේ නම තමයි රෝහිත් ඒසීපී බවානිට පස්සේ රෝහිත්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ලියෝ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා රෝහිත් ඊට පස්සේ බවානිට කියනවා සර් ලියෝ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම හිතලම නරක වැඩ කරපු කෙනෙක් ඒත් ලියෝ කියන්නේ ඇත්තම නරක කෙනෙක් නෙවෙයි ඒකට හේතුව තමයි පුංචි කාලේ ඉඳන්ම ලියෝ කැමැත්තෙන් ඉඳලා නැහැ කවුරුවත් ඇවිල්ලා අම්මා තාත්තා කෙනෙක් විදියට එයාව හදා වඩා ගන්න එකට ඒක නිසාම තමයි පුංචි කාලේ ඉඳන්ම ලියෝ හිතලම නරක වැඩ කරලා තියෙන්නේ ඒකටත් හේතුවක් තියෙනවා ඒක තමයි ලියෝගේ මේ යාළුවට ඒ කියන්නේ රෝහිත් කකුලේ ආබාධයක් තියෙනවා කකුලේ ආබාධයක් තියෙන පුංචි දරුවෙක්ව කවදාවත් ඇවිල්ලා කෙනෙක් හදා ගන්න ගන්නේ නැහැනේ අන්න ඒක නිසා ලියෝ හිතලම නරක වැඩ කරලා තියෙන්නේ හැමදාමත් එයාගේ යාළුවත් එක්ක මේ අනාථ නිවාසයේ ඉන්න ඕන නිසා ඉතින් මේ හැම දෙයක්ම රෝහිත් ඒසීපී බවානට කියනවා ඒසීපී බවානට තේරෙනවා ලියෝ කියන්නේ යාළුවෙක් විදියට ගොඩක් හොඳ කෙනෙක් කියලා කොහොමද ඊට පස්සේ ඒසීපී බවානි ටෝඩිත් එක්කම ගිහින් පරීක්ෂා කරලා බලනවා ලියෝගේ ඝාතනයට මේ විදිහේ සැකකාරයන් වෙලා ඉන්න අය අතරින් කවුරු හරි මේ අනාථ නිවාසයට මුදල් පරිත්‍යාග කරලා තියෙනවද කියලා මෙන්න මේ වෙලාවේදී මේ අයට දැනගන්න ලැබෙනවා මේ විදිහේ ලියෝගේ ඝාතනයට සැක සහිත නිසා ප්‍රශ්න කරපු අර රෝෂ්ණි කියන කාන්තාවත් නිතරම වගේ මේ අනාථ නිවාසයට මුදල් පරිත්‍යාග කරලා තියෙනවා කියලා අන්නක නිසා ඒසීපී බවානි රෝෂ්ණිව ගෙන්නලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ලියෝ සමහර විට රෝෂ්ණිවත් බ්ලැක්මේල් කරන්න ඇති අන්න ඒ හේතුව දැනගන්න අදහසින් තමයි ඒසීපී බවානි රෝෂ්ණිගෙන් ප්‍රශ්න කරන්නේ නමුත් රෝෂ්ණි මේ වෙලාවේදී ඒසීපී බවානිට කියනවා නැහැ සර් ලියෝ කවදාවත් මාව බ්ලැක්මේල් කළේ නැහැ මගේ තිබුණ බර අඩු කරගන්න ලියෝ උදව්වක් කළා ඒක නිසා තමයි පුංචි ගාලේ ලියෝ හැදුණු වැඩුණු අනාථ නිවාසෙට මම මුදල් පරිත්‍යාගයක් කළේ කියලා ඒත් රෝෂ්ණි මෙහෙම කිව්වත් හැඟුණ දෙයක් තියෙනවා කියලා ඒසීපී බවානිට තේරෙනවා ඒසීපී බවානිට පස්සේ වැඩිදුරටත් රෝෂ්ණිගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ඊට පස්සේ රෝෂ්ණි ඇත්තම කතාව කියනවා රෝෂ්ණිට ලියෝ ගැන කැමැත්තක් තිබිලා තියෙනවා අන්න ඒක නිසා රෝෂ්ණි ගිහින් තියනවා ලියෝට ලින්ක් එක අල්ලසක් වගේ දෙන්න ඒත් ලියෝ එකට කැමතිලා නැහැ එතනින් පස්සේ ලියෝ ඒ කාරණාව පොයින්ට් එකක් කරගෙන රෝෂ්ණිව බ්ලැක්මේල් කරන්න පටන් අරගෙන තියෙනවා ඔන්න ඔය සීදී තමයි මේ වෙලාවේදී රෝෂ්ණි කියන්නේ කොහොම නමුත් ඔන්න ලියෝට රෝෂ්ණිත් එක්කත් ප්‍රශ්නයක් තිබිලා තියෙනවා කියලා මේ වෙලාවේදී ඒසීපී බවන්ට තේරෙනවා ඒසීපී බවානිට පස්සේ අර ෆොටෝස් ටික රෝෂ්ණිට පෙන්නනවා ඔයාලට මතක ඇති ලියෝගේ කාමරේ තිබුණ හැම දෙයක්ම අවසලා තිබුණේ අන්න ඒ දේවල් වල ඒසීපී බවානි ෆොටෝස් කිහිපයක් ගත්තානේ අන්න ඒ ෆොටෝස් ටික රෝෂ්ණිට පෙන්නලා අහනවා මේ ෆොටෝස් අතරින් මොකක් හරි දෙයක් ඔයා අඳුනනවද කියලා මෙන්න මේ වෙලාවේදී රෝෂ්ණි හරියටම අඳුන ගන්නවා අර කාන්තා ආභරණ පෙට්ටියේ තියෙන එයාගේ යාළුවන්ගේ ආභරණ කියලා රෝෂ්ණි මේ කියපු දේ නිසා ඒසීපී බවන්ට තේරෙනවා එහෙනම්
නම් ලියෝට මේ හැම කාන්තාවක් එක්කම සම්බන්ධයක් තිබිලා තියෙනවා. ලියෝ පුරුද්දක් විදියට ඒ හැම කාන්තාවකගේම ආභරණයක් හොරකම් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් වලට තේරෙනවාද ලියෝට එයාගේ ගෙදර වැඩ කරන ගැහණු කෙනා එක්කත් සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒක නිසා තමයි ලියෝ එයාගෙන් පවා ආභරණයක් හොරකම් කරගෙන තියෙන්නේ. ඔයාලට මතක ඇතිනේ ඒ ආභරණ පෙට්ටියේ තිබුණ රත්තරන් චේන් එකක් තමන්ගේ චේන් එක කියලා. ඒ වැඩට ඉන්න ගැහණු කෙනා අතට ගත්තානේ. මෙන්න මේ හැම කාරණයක් නිසාම ACP බවයන්ට තේරෙනවා ලියෝ කියන්නේ යාළුවෙක් විදියට හොඳ කෙනෙක් වුණාට ලියෝගේ චරිතය නම් ඒ තරම් හොඳ එකක් නෙවෙයි කියලා. ඔනිට පස්සේ ACP බවානි එලියට දි දකින්නවා මේ ක්ලබ් එකේ වැඩ කරන අර ගෝපි කියන සේවකයා හොරෙන් ඉඳන් මේ හැම දෙයක්ම අහගෙන ඉන්නවා කියලා. අන්න ඒක නිසා බවානි ගෝපි වැතුළට අරගෙන ඇවිල්ලා ගෝපිගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒත් ගෝපිගේ සිහි කල්පනාව ඒ තරම් හොඳ මට්ටමක නැහැ කියලා ටෝඩි හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා ටෝඩි ගෝපිව මෙතන යවනවා. ඔනිට පස්සේ ACP බවානි මෙතනට ගෙන්නවා විජේව. විජේගෙනුත් ප්‍රශ්න කරන්න තමයි හදන්නේ. ඒත් උන මේ වෙලාවේදී විජේ උජාරවන් වගේ භාවිතා කරන එයාගේ රත්තරන් පිස්ටල් එක අතට ගෙනල්ලා දෙනවා අර රොකි කියන කෙනා. බවානි විජේගෙන් මේ රත්තරන් පිස්ටල් ගැනත් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ බවානි කෙලින්ම විජේගෙන් අහනවා ලියෝ මොකක් හරි හේතුවක් නිසා ඔයාව බ්ලැක්මේල් කරාද කියලා. මෙන්න මේ ප්‍රශ්නය අහනවත් එක්කම විජේට තරහ යනවා. විජේ නම් මේ වෙලාවේදී ACP බවානිට කියන්නේ එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇයි ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ කියලා. ඒත් මේ විදියට විජේ උත්තර දුන්නත් අපිට මේ අතරතුරේදීම පෙන්නනවා විජේට මොකක් හරි ප්‍රශ්නයක් ලියෝ එක්ක තිබිලා තියෙනවා. ලියෝ විජේවත් බ්ලැක්මේල් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් හේතුවක් නම් තවමත් අපිට හිතා ගන්න බැහැ. කොහොමවත් මේ වෙලාවේදී ලියෝ මොකක් හරි හේතුවක් නිසා විජේව බ්ලැක්මේල් කළාද කියලා බවානි ප්‍රශ්න කරත් විජේගෙන් පිළිතුරක් හම්බ වෙන්නේ නැහැ. විජේ තරහින්ම කෑ ගහලා මෙතනින් පිටත් වෙලා යන්න යනවා. ඔනිට පස්සෙ අපිට පෙන්නනවා ACP බවානි අර ෂෙහනාස් කියන ජනප්‍රිය නිලියව හම්බ වෙන ඇවිල්ලා එයාගෙනුත් ප්‍රශ්න කරනවා මොකක් හරි හේතුවක් නිසා ලියෝ ඔයාව බ්ලැක්මේල් කළාද කියලා. මේ වෙලාවේදී ෂෙහනාසුත් බවන්ට උත්තර දෙන්නේ එහෙම කිසිම ප්‍රශ්නයක් මගේ සහ ලියෝ අතර තිබුණේ නැහැ කියලා. ඒත් මේ අතරතුරේදී අපිට මෙතනත් පෙන්නනවා මොකක් හරි හේතුවක් නිසා ලියෝ ෂෙහනාස්වත් බ්ලැක්මේල් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් හේතුවක් නම් අපිට මේ වෙලාවේදී පෙන්වන්නේ නැහැ. මම හිතන්නේ දැන් වලට තේරෙනවා ඇති ලියෝ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ ක්ලබ් එකට එන හැම පෝසත් කෙනෙක්ගේම මොකක් හරි දෙයක් දැනගෙන ලියෝ එතනින් පස්සේ ඒ පෝසත් කෙනාව බ්ලැක්මේල් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ලියෝ මේ පෝසත් අයගේ දැනගත්තේ මොන වගේ රහස්ද කියන එක නම් අපි තවමත් දන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔනිට පස්සවට පෙන්නවා මේ විදියට ඝාතනයට ලක්වුණු ලියෝගේ මරණ පරීක්ෂණ පවත්වලා තියෙන්නේ. ලියෝගේ ශරීරයේ තිබිලා පින්කෝ කියන මද්ද්‍රව්‍ය වර්ගය හොයාගෙන තියෙනවා. පින්කෝ කියන මේ මද්ද්‍රව්‍ය භාවිත කළාට පස්සේ සාමාන්‍යයෙන් ඇඟට වෙන්නේ తాවකාලික පැරලයිස් වීමක්. ඉතින් ඇත්තටම ලියෝ කියන ජිම් කෝච් කෙනෙක් නේ. ජිම් එකේ සෙල්ලම් කරන්න කලින් කවදාවත් එයා දැනුවත්ව නම් මේ වගේ මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. අන්න ඒක නිසා මේ විස්තර දැනගත්තට පස්සේ ACP බවානිට තේරෙනවා ඝාතකයා අනිවාර්යෙන් හොඳින්ම ලියෝගේ දිනචර්යාව දැනගෙන ඉඳලා තියෙනවා. ඝාතකයම තමයි මේ විදියට ලියෝට නොදැනෙන්න පින්කෝ කියන මද්ද්‍රව්‍ය එයාට දීලා තියෙන්නේ කියලා. අන්න ඒක නිසා ACP බවානි ආපහු ජිම් එකේ පුහුණුකරුවෙක් වෙන පීටර්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් මේ වෙලාවෙදිවත් වැදගත් විස්තරයක් ACP බවානිට දැනගන්න හම්බ වෙන්නේ නැහැ පීටර් හරහා. ඉතින් මේ අතරතුරේදී උන් අපිට පෙන්වන්නේ ටෝඩි සහ ආකාශ් මේ දෙන්නත් නිකන් ඉන්නේ නැහැ. කොහොම හරි උත්සාහ කරනවා ක්ලබ් එකේ කවුද අර විදියට පින්කෝ කියන මද්ද්‍රව්‍ය ගන්න නැත්තේ කියලා. මේ දෙන්න එනවා ඒ වගේ මද්ද්‍රව්‍යයක් ගන්න පුළුවන් කෙනෙක්ව හම්බ වෙන්න. මේ වෙලාවෙදී මේ දෙන්නට දැනගන්න හම්බ වෙනවා මේ කෙනා හරහා ඒකේ කියන කෙනා තමයි මේ විදියට පින්කෝ කියන මද්ද්‍රව්‍යෙ නිතරම මිලදී ගන්න කියලා. ඉතින් මේ ඒකේ කියන්නේ ඔයාලට මතක ඇති මේ ක්ලබ් එකේ රූපලාවන්‍යාගාරේ වැඩ කරනනේ ගංගා කියලා තරුණ ගැහණු කෙනෙක්. අන්න ඒ ගංගාගේ හස්බන්ඩ් තමයි මේ ඒකේ කියන කෙනා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ෆිල්ම් එකේ ඉන්න හැම චරිතයක්ම අනිවාර්යෙන් කොහෙන් හරි මේ කතාවට සම්බන්ධ වෙනවා. ඒත් මේ චරිත අතරින් ඇත්තම ඝාතකයා කවුරු වෙන්න පුළුවන්ද? අන්න ඒ ප්‍රශ්නේ හිතේ තියාගෙන අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔනිට පසවිට පෙන්නන්නේ ක්ලබ් එකේ වැඩ කරන අර ගෝපි කියන සේවකයා. ගෝපි හුරුතලයට පූසෙක් ඇති කරනවානේ. ඒ පූසගේ නම හැරීනේ. ඒත් හැරී මේ විදි පේද නැති නිසා ගෝපි ක්ලබ් එක පුරාම හැරීව හොයන්න පටන් ගන්නවා. ඒත් උන් එකපාරටම ගෝපි දකින්න කුසේ අවන් එක ඇතුලේ එයා ආදරය කරන පූසගේ මලකුණ තියනවා කියලා. මේක දකින්නත් එක්කම ගෝපි බය වෙනවා. ඒත් එක්කම ගෝපිගේ හිතට ලොකු කම්පනයක් දැනෙනවා. ඔනිට පසවිට පෙන්නන්නේ පහවනිදා ලියෝගේ අවසන් කටයුතු පැවැත්වෙනවා. මේකට හැම කෙනෙක් වගේම ACP බවානිත් එනවා. අවසන් කටයුතු ඉවරනාට පස්සේ ආකාශ්ගේ වාහනේ බවානි වගේම යෂ් පිටත් වෙලා යනවා. මේ වෙද්දිත් යෂ් මොකක් හරි මද්ද්‍රව්‍ය භාවිත කරලා තියෙන්නේ. අන්න ඒක නිසා යෂ්ට වමන යන්න පටන් ගන්නවා. ඒක නිසා මේ අය යන වාහනය ටිකකට නතර කරනවා. බවානි ආකාශ් එක්ක ටිකක් එළියට ඇවිල්ලා කතා බහ කර කර ඉන්නවා. මේ වෙලාවේදී බවානි දකිනවා ආකාශ්ගේ වාහනේ පිටිපස්සේ පුංචි ඩැමේජ් එකක් තියෙනවා කියලා. ඔනිට පස්සෙට පෙන්දනවා පහවෙනිදා බවානි එනවා ගෝපිගෙන් ප්‍රශ්න කරන්න. ඒකට හේතුව තමයි කලින් දවසේ ලියෝගේ අවසන් කටයුතු පැවැත්තුණත් ඒකට ආපු නැති එකම කෙනා තමයි මේ ගෝපි කියන්නේ. ලියෝගේ අවසන් කටයුතු වලට සහභාගී නොවි ඉන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද කියලා තමයි ACP බවානි ගෝපිගෙන් ප්‍රශ්න කරන්නේ. ඒත් ගෝපි මේ ප්‍රශ්නෙට හරියට උත්තරයක් දෙන්නේ නැහැ. ගෝපි මේ වෙද්දිත් බීට්රූට් පාත්තියට හොඳටම වතුර දාන ගමන් ඉන්නේ. කොච්චර වතුර දානවද කියලා කියනවනම් මේ පාත්තියට දැන් වතුර වැඩිත් වෙලා කියලා ACP බවානිට තේරෙනවා. ACP බවානි දන්නවා ගෝපිගේ සිහි කල්පනාව ඒ තරම් හොඳ මට්ටමක නැහැ කියලා. කොහොම නමුත් මේ විදියට ACP බවානි ගෝපිගෙන් ප්‍රශ්න කරද්දී ගෝපිට එක දෙයක් මතක් වෙනවා. ඒක තමයි ගෝපි කාගේ හරි මලසිරුරක් ඇදගෙන ගිහින් තියෙනවා. ඒත් ඒ මලසිරුර කාගේද මෙහෙම දෙයක් ගෝපිට මතක් වුණේ ඇයි? මේක සිද්ධ වෙලා තියෙන මොන කාලෙද? අන්න ඒ ප්‍රශ්න වලට නම් අපිට තවමත් උත්තරයක් නැහැ. මේ හැම දෙයක්ම ගෝපිට මතක් වුණත් ගෝපි කිසිම දෙයක් ACP බවානිට කියන්නේ නැහැ. කොහොම නමුත් ඔනිට පස්සෙ අපිට පෙන්වන්නේ මේ ක්ලබ් එකේ ඊළඟ ප්‍රෙසිඩන්ට් තෝරගන්න ඡන්දය පැවැත්වෙනවා. අන්න ඒක නිසා හැම කෙනෙක්ම මේ වෙදි ක්ලබ් එකට ඇවිල්ලා ඉන්නේ. ACP
බවානිත් මෙතනට එනවා කොහොම නමුත් ඔන්න හොඳටම මද්රව්‍ය භාවිතා කරලා මත්තුන යෂ් මෙතනට එනවා මෙතනින් ගෝපි යනවත් එක්කම යෂ් මොකක් හරි හේතුවක් නිසා ගෝපිට බනිනවා ගෝපි මේ වෙද්දිත් සැහැණ අවුලෙන් ඉන්නේ අන්න එක නිසා ගෝපි දුකෙම යනවා පැත්තකට මේක ටෝඩි දකිනවා ටෝඩිට පස්සේ ගෝපිත් එක්ක කතා කරලා ගෝපිගේ හිත හදා උත්සාහ කරනවා ඊට පස්සේ ටෝඩි ආපහු තමන්ගේ අය ඉන්න පැත්තට එද්දි දකිනවා බිම් වැටලා තියෙන බාගට දැල්වෙමින් තියෙන ජොයින්ට් එකක් ටෝඩිගේ අවධානය මේ පැත්තට එනවා කොහොමනත් මේ අතරතුරේදී ඔන්න හොඳටම බීලා මත්තුන ආකාශ එනවා ටෝඩිගේ පැත්තට කලුණුත් මේ දෙන්න අතර සම්බන්ධයක් තිබුණානේ අන්න ඒක නිසා මෙතනින් පස්සේ මේ දෙන්නගේ සම්බන්ධය ආපහු අලුත් වෙන්න පටන් ගන්නවා ඉතින් මේ අතරතුරේදී එකපාරටම වෙඩි ශබ්දයක් ඇහෙනවා හැමෝම ඊට පස්සේ මේ වෙඩි ශබ්දය ඇහුණු පැත්තට එද්දි දකිනවා මේ වෙද්දි ඔන්න විජේගේ අර රත්තරන් පිස්ටල් එකෙන් ගෝපි වෙඩි තියාගෙන සිරි විහාණ කරගෙන කියලා මේ සිද්ධිය දැක්කට පස්සේ හැමෝම බය වෙනවා ACP බවණිත් මේ සිද්ධිය දකිනවා ACP බවණිට මේ වෙලාවේදී හම්බ වෙනවා මෙතන ළඟ තියෙන වොෂින් මැෂින් එකක් ඇතුලේ තිබිලා පරණ හින්දි සින්දුවක් ප්ලේ වෙමින් තියෙන කාගේ හරි ෆෝන් එකක් ඉතින් ඇත්තටම මේක හෝඩුවාවක් නමුත් මේ හෝඩුවාවෙන් නිරූපණය වෙන්නේ මොකක්ද කියලා අපිට දැනුම තේරෙන්නේ නැහැ කොහොනතර පස්සේ ACP බවණි ප්‍රශ්න කරන්න පටන් ගන්නවා යෂ්ගෙන් මොකද ගෝපි මේ විදිහට සිදි විහාණ කරගන්න ටික වෙලාවකට කලින් යෂ් එක ප්‍රශ්නයක් ඇති කරගත්තනේ ඇත්තටම යෂ් තමයි මේ වෙලාවේදී ගෝපිට බැන්නේ අන්න ඒක නිසා මේ මරණයට දැන් යෂ්ව සැකයි අන්න ඒක නිසා යෂ්ගෙන් ප්‍රශ්න කරනවා ඒත් මේ වෙලාවේදී මෙතනට මැදිහත් වෙනවා යෂ්ගේ අම්මා ඒ කියන්නේ රෝෂිනි රෝෂිනි ACP බවණිට කියනවා මගේ පුතා ඒ වගේ මිනිමරුවෙක් නෙවෙයි කියලා කොහොනතර පස්සේ ටෝඩි සහ ආකාශ් ඇවිල්ලා ACP බවණිට කියනවා අනිවාර්යෙන් ඒකේ ඒ කියන්නේ ගංගාගේ හස්බන්ඩ් මේ සිද්දෙට කොහෙන් හරි සම්බන්ධයි යෂ්ටත් මද්ද්‍රව්‍ය දෙන වැඩේ කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඒකේ තමයි කියලා. ඉතින් ටෝඩි සහ ආකාශ් මේ විදිහට කියපු නිසා ACP බවණි ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ඒකේගේ වයිෆ් ගෙන් ඒ කියන්නේ ගංගාගෙන්. ඒකේ ගැන ප්‍රශ්න කරද්දී ගංගා ACP බවණිට කියනවා මගේ හස්බන්ඩ් සහ මං අතර සැහැණ කාලයක ඉඳන් ප්‍රශ්න ගොඩක් තිබුණා. නමුත් අවුරුදු 3කට කලින් මගේ හස්බන්ඩ් අතුරුදහන් වුණා. එතනින් පස්සේ නම් එයා ගැන මට කිසිම හොඩවක් හම්බ වුණේ නැහැ කියලා. කොහොනතොලිට පස්සෙ අපිට ආපහු පෙන්නන්නේ ටෝඩි සහ ආකාශ් මේ දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි ඔයාලට මතක ඇති ලියෝ එකට හිටපු හැම කාන්තාවකගේම රණ්ණාභරණයක් අරගෙන එකතුවක් විදියට වෙනම තියාගෙන හිටියානේ. අන්නේ ආභරණ ගොඩේ තිබිලා ආකාශ් දැකලා තියෙනවා. මීට අවුරුදු ගානකට කලින් ආකාශ් ගොඩක් ආදරෙන් ටෝඩිට තෑගි කරපු ඒ රත්තරන් කරාඹු දෙක. ඒකෙන් ආකාශ් තේරුම්ගෙන තියෙනවා එහෙනම් අනිවාර්යෙන් ටෝඩි ලියෝ එක්කත් එකට ඉඳලා තියෙනවා කියලා. අන්න ඒක නිසා ආකාශ් ටෝඩිත් එක්ක දැන් සෑහෙන තරහින් ඉන්නේ. මේ සිද්ධිය ගැන ටෝඩිට කිව්වට පස්සේ ටෝඩි ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා ආකාශ් ඉස්සරහම පිළිගන්නවා. අවුරුදු 3කට කලින් ඉඳන්ම ටෝඩි ජීවත් වෙන්නේ තනිකඩ කාන්තාවක් විදියට. ඒ අතරතුරේදී ටෝඩි නිතරම වගේ ආකාශ්ට කෝල් කරලා තියෙනවා. ඒත් ඒ එක කෝල් එකක්වත් ආකාශ් ආන්සර් කරලා නැහැ. අන්නේ කාලේ අතරතුරේදී ටෝඩි සහ ලියෝ අතර සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙනවා తాවකාලිකව. ඉතින් මේ හැම සිද්ධියක්ම ටෝඩි ආකාශ්ට කියනවා. ඔනිට පස්සෙ අපිට පෙන්වන්නේ බවානි. බවානිට මේ වෙලාවේදී මතක් වෙනවා එයා කලින් දැක්කත් අවධානය යොමු නොකරපු එක සිද්ධියක් ගැන. ඔයාලට මතක ඇති ගෝපි නිතරම වගේ අර බීට්රූට් පාත්තියට වතුර දාන ගමන් හිටියේ. ඒ වගේම ගෝපි මිය ගියාට පස්සේ ගෝපිගේ කාමරය පරීක්ෂා කරලා බලද්දී බවානි දැකලා තියෙනවා ගෝපිගේ කාමරේ පුරාම හිස් විනාකිරි බෝතල් වගේම කෝෆි කුඩු තියෙනවා කියලා. මෙන්න මේ දේවල් තුන එකතු කළාට පස්සේ බවානි නිගමනයක් කරනවා. ඒ නිගමනය කළේ කොහොමද කියලා තව ටික වෙලාවකින් දැනගන්න පුළුවන්. කොහොම නමුත් මේ විදියට බවානි නිගමනයකට ආවට පස්සේ බවානි තමන්ගේ ටීම් එක සහ අධිකරණ වෛද්‍ය ඒකකයත් එක්ක ගිහින් පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. නිතරම වගේ ගෝපි වතුර දාපු අර බීට්රූට් පාත්තිය මේ අය මෙතන හරන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනත් කලින් බවානිට තේරෙනවා එයා නිගමනය කරපු දේ හරියටම හරි කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද නිතරම වගේ ගෝපි වතුර දාපු මේ බීට්රූට් පාත්තිය යටින් මේ අය හොයාගන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඒ වෙන මොකක්වත් නෙවෙයි. ඔන්න මේ වෙලාවේදී මේ අය හොයා ගන්නවා කාගේ හරි ඇට සැකිල්ලක් මේ බීට්රූට් පාත්තිය යටින් තියෙනවා කියලා. මේ සිද්ධියත් එක්ක අපිට ප්‍රශ්න ගොඩක් එනවා. ඒත් එහෙම ප්‍රශ්නයකටම උත්තර තව ටික වෙලාවකින් ලැබෙන්නේ නියමිතයි. කොහොනත් මේ වෙලාවේදී බබානිගේ ඇසිස්ටන්ට් අහනවා කොහොමද මේ වගේ නිගමනයක් කළේ කියලා. ඊට පස්සේ බබානි ඒ හැම දෙයක්ම තමගේ ටීම් එකේ කෙනාට පැහැදිලි කරලා දෙන්න පටන් ගන්නවා. ගෝපි නිතරම වගේ මේ බීට්රූට් පාත්තියට වතුර දැම්මනේ. නමුත් ඒ විදියට ගෝපි බීට්රූට් පාත්තියට දාලා තියෙන්නේ වතුර විතරක් නෙවෙයි ඇසිඩ් එකකුත් එකතු කරලා තියෙනවා. එහෙම කියන්නේ හේතුව තමයි විනාගිරි කියන්නේ කොහොමත් ආම්ලික ද්‍රවයක්. විනාගිරි කෝෆි කුඩුත් එක්ක එකතු කළාට පස්සේ හැදෙන මිශ්‍රණය උත්ප්‍රේරකයක් විදියට ක්‍රියාත්මක වෙනවා මලසිරු දිරාපත් කරන්න. ගෝපි නිතරම වගේ මේ බීට්රූට් පාත්තියට වතුර දාපු සිද්ධිය සහ ගෝපිගේ කාමරේ තිබිලා හොයාගත්ත හිස් විනාකිරි බෝතල් වගේම කෝපි කුඩු නිසා තමයි මේ විදියෙ නිගමනයක් බවණි කරලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න ඒ නිගමනය හරියටම හරි කියලා බවණිට මේ වෙදි තේරලා තියෙන්නේ. මෙච්චර කාලයක් තිස්සේ ගෝපි දැනගෙන ඉඳලා තියෙනවා මේ බීට්රූට් පාත්තිය යට කාගේ හරි මලසිරුරක් තියෙනවා කියලා. මොකක් හරි හේතුවක් නිසා ගෝපි උත්සාහ කරලා තියෙන්නේ ඒ මලසිරුර ඉක්මනටම දිරාපත් කරලා දාන්න. කොහොනොත් මේ විදියට බවණි තමන්ගේ ටීම් එක ගෙනත් එක කතා කර කර ඉද්දි බවණි දකිනවා ගංගා මේක දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා කියලා. සමහර විට ඒක සාමාන්‍ය බයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගංගා මේ විදියට බය වෙලා ඉන්න හේතුවක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඔනිට පස්ස අපිට පෙන්නන්නේ ටෝඩි. ටෝඩි හොර රහසෙම එනවා මේ ක්ලබ් එකේ CCTV කැමරා ෆුටේජස් තියෙන ඒ කාමරයට. අවුරුදු 3කට කලින් ටෝඩිගේ ෆස්ට් ඇනිවර්සරි පාටි එකක් තිබුණේ මෙන්න මේ ක්ලබ් එකේම තමයි. ටෝඩි මේ වෙලාවේදී පරීක්ෂා කරලා බලනවා අවුරුදු 3කට කලින් පැවැත්තුන එයාගේ ෆස්ට් ඇනිවර්සරි පාටි එකේ CCTV ෆුටේජස් තවමත් මෙතන තියෙනවාද කියලා. ටෝඩි දකිනවා ඒ CCTV ෆුටේජස් තවමත් මෙතන තියෙනවා කියලා. ඊට පස්සේ ටෝඩි පරීක්ෂා කරලා බලනවා මේ වීඩියෝ එකින් එක. මෙතන තියෙන එක වීඩියෝ එකක සටහන් වෙලා
වෙලා තිනවා ගෝපි මොකක් හරි සිද්ධියක් නිසා බය වෙලා දුවගෙන එනවා ඊට ටික වෙලාවකට පස්සේ ආකාශ් එයාගේ වාහනේ බැහැලා එන ආකාරය මේ CCTV කැමරා ෆුටේජ් එකේ සටහන් වෙලා තියෙනවා කියලා ටෝඩි දකිනවා මේක දකිනවත් එකම ටෝඩි බය වෙනවා ඊට පස්සේ මොකක් හරි හේතුවක් නිසා ටෝඩි මේ වීඩියෝ එක ඩිලීට් කරනවා ඉතින් ඇත්තටම ටෝඩි මේ විදිහට වීඩියෝ එක ඩිලීට් කළේ ඇයි සමහර විට ආකාශ්ට මේකේ සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්ද ආකාශ් බේර ගන්න ඕන නිසා මේ වීඩියෝ එක ඩිලීට් කරා වෙන්නත් පුළුවන්ද අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා ඔනිට පස්සෙට පෙන්නන්නේ ආකාශ් ආකාශ් මේ වෙලාවේදී ජොයින්ට් එකක් කරන ගමන් ඉන්නේ ඔයාලට මතක ඇති එදා ගෝපි සිදි විහානි කරගත්ත දවසේ ටෝඩි ගිහින් ගෝපිත් එක්ක කතා කරලා එන අතරතුරේදී ටෝඩි දැක්කා බිම් වැටලා තිබෙන ජොයින්ට් එකක් එහෙනම් එදා ටෝඩිට හම්බ වෙලා තියෙන්නේ විජේ බාගෙට උරලා විසි කරපු ජොයින්ට් එකක් වෙන්නත් පුළුවන් කොහොමනම් ඔනිට පස්සෙට පෙන්නන්නේ අර බීට්රූට් පාත්තේ යට තිබිලා හොයාගත්ත ඇටසැකිල්ල ගැන මේ වෙදි පරීක්ෂා කරලා බලලා තියෙනවා ඒ ඇටසැකිල්ල වයස අවුරුදු 25 30 අතර තරුණ පිරිමි කෙනෙක් කියලා හොයාගෙන තිනවා ඒ වගේම මීට අවුරුදු 3කට කලින් මොට ආයුධකින් කළ පහර දීමක් නිසා තමයි ඒ තරුණ පිරිමි කෙනා මිය ගිහින් තියෙන්නේ කියලා මේ වෙදි අධිකරණ වෛද්‍ය ඒකකේ හොයාගෙන තියෙනවා අධිකරණ වෛද්‍ය ඒකකෙන් මේ හැම දෙයක්ම බවානිට කියනවා ඒ වගේම ඔන්න අධිකරණ වෛද්‍ය ඒකකෙන් තවත් වැදගත් හොඩුවක් හොයාගෙන තියෙනවා ඒක තමයි මේ ඇටසැකිල්ලේ හිස් කබල ඇතුලේ තිබිලා මෙන්න මේ වගේ පුංචි කැබලි කොටස් හොයාගෙන තියෙනවා අධිකරණ වෛද්‍ය ඒකකෙන් නම් මේ වෙලාවේදී බවානිට කියන්නේ සමහර විට මේවා අවුරුදු 3කට කලින් ඝාතකයා මේ තරුණ පිරිමි කෙනාව මරලා දාන්න භාවිතා කරපු මොට ආයුධයේ කොටස් වෙන්නත් පුළුවන් කියලා කොහොමනම් ඔනිට පස්සෙට පෙන්දනවා පහුවෙනිදා බවානි එනවා විජේව හම්බ වෙන්න ඒකට හේතුව තමයි බවානි මේ වෙදි හොයාගෙන තිනවා ලියෝගේ කාමරේ තිබිලා ෆොටෝ එකක් අන්නේ ෆොටෝ එක නිසා බවානි මේ වෙදි හරියටම දන්නවා ලියෝ විජේව බ්ලැක්මේල් කරන්න උත්සාහ කරලා තියෙන්නේ මොන වගේ රහසක් නිසාද කියලා ඒ රහස තමයි ඇත්තටම විජේ කියන්නේ පෝසත් කෙනෙක් නෙවෙයි විජේ බංගලාවක වැඩ කරන නිකම සේවකයෙක් විතරයි මෙච්චර කාලයක් තිස්සේ විජේ බොරුවට අනිත් අය ඉස්සරහා පෝසත් කෙනෙක් විදිහට රඟපාලා තියෙනවා අන්නේ කාරණය ලියෝ දැනගෙන තිනවා ඊට අමතරව ලියෝ විජේ හංගපු තවත් රහසක් ගැන දැනගෙන තිනවා විජේට අර ක්ලබ් එකේ වැඩ කරන රොකී කියන කෙනත් එක්ක සමලිංගික සම්බන්ධතාවයක් තියෙනවා විජේ සහ රොකී එකට ඉඳලා රොකී එතනින් පිටත් වෙලා එන ආකාරය දුර ඉඳන් කොහොම හරි ලියෝ ෆොටෝ එකක් අරගෙන තියෙනවා අන්න ඒ කාරණේ නිසා තමයි ලියෝ දිගින් දිගටම විජේව බ්ලැක්මේල් කරන්න උත්සාහ කරලා තියෙන්නේ කොහොම නමුත් ඔන්න විජේ මේ වෙලාවේදී ඒ හැම දෙයක්ම බවානට විස්තර කරලා කියනවා මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනු ඇති විජේට සාධාරණ හේතුවක් තියෙනවා ලියෝ මරලා දාන්න ඒත් ඇත්තටම ඝාතකයා විජේද කියලා අපිට තවමත් අහුරු කරගන්න බැහැ කොහොමත් මේ වෙලාවේදී බවානි දකිනවා මෙතන තියෙනවා පිළිමයක් මෙන්න මේ පිළිමේ පුංචි නිල් පාට කොටස් කිහිපයක් තියෙනවා කියලා බවානට තේරෙනවා අර බීට්රූට් පාත්තේ යට තිබිලා හොයාගත්ත ඇටසැකිල්ලේ හිස් කබල ඇතුළනොත් හොයාගෙන තියෙන්නේ මෙන්න මේ වගේ නිල් පාට පුංචි කැබලි තමයි කියලා මේ වෙලාවේදී බවානට තේරෙනවා අන්න ඒක නිසා බවානි මේ සිද්ධිය ගැන වැඩිදුරටත් හොයන්න පටන් ගන්නවා ඊට පස්සේ බවානි එනවා අර කුකී කියන වයසක කාන්තාව හම්බ වෙන්න ඒකට හේතුව තමයි කුකී මේ දේවල් ගැන ගොඩක් හොඳින් දන්නවා මේ තියෙන්නේ ටැන්සනයිට් කියන පාෂාණ වර්ගයේ මේ පාෂාණ වර්ගයේ එකතු කරලා මම තමයි පිළිම හදන්නේ ක්ලබ් එකේ තිබුණ සමහර සාදවලදී මම විසින්ම හදපු මේ වගේ පිළිම දෙකක් මම ක්ලබ් එකේ හිටපු ඒ අයට දීලා තිනවා එතනින් එකක් තමයි මම විජයට දුන්නේ කියලා ඉතින් ඇත්තටම මේක වැදගත් හොඩුවාවක් කියලා බවානිට තේරෙනවා බවානි ඊට පස්සේ කුකීගෙන් ප්‍රශ්න කරනවා ඔයා ඒ විදිහට හදපු අනිත් පිළිමේ දුන්නේ කාටද කියලා ඊට පස්සේ කුකී මතක් කරලා බවානිට කියනවා ඒ විදිහට හදපු අනිත් පිළිමේ මන් දුන්නේ ආකාශ්ට කියලා ඉතින් මේ අතරතුරේදී ඔන්න අපිට පේනවා එකපාරටම බයික් එක යන කෙනෙක් ඇක්සිඩන්ට් වෙනවා ඇත්තටම මේකේන වෙන කවුරුවත් නෙවෙයි අවුරුදු 3කට කලින් ඉඳන් අතුරුදහන් ගංගාගේ හස්බන්ඩ් ඒ කියන්නේ ඒකේ ඒකේ ළඟ තිබිලා මියගිය ලියෝගේ ටැබ් එකක් පොලිසිය මේ වෙලාවේදී හොයාගන්නවා ඇත්තටම බවානිගේ හිතේ සැකයක් තිබුණා අර බීට්රූට් පාත්තේ යට තිබිලා හොයාගත්තේ ඒකේ ඇටසැකිල්ල වෙන්න පුළුවන් කියලා ඒත් ඔන්න අවුරුදු 3ක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු ආකාශ් හොයාගත්ත නිසා ඒ ඇටසැකිල්ල ආකාශ්ගේ නෙවෙයි කියලා බවානිට තේරෙනවා ඔනිට පස්සෙට පේනවා ACP බවානි ඒකෙගින් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ඒ වගේම ඒකේ ළඟ තිබිලා හම්බ වුණ ලියෝගේ ටැබ් එකත් පරීක්ෂා කරලා බලනවා ඊට පස්සේ ACP බවානි ඉක්මනටම එනවා ආකාශ්ව හම්බ වෙන ආකාශ්ගේ ගෙදරට නමුත් මේ වෙදි ඔන්න ආකාශ් ගෙදර නැහැ ACP බවානි ආකාශ්ගේ පවුලයාගෙන් ප්‍රශ්න කරනවා මීට අවුරුදු 3කට කලින් කුකී හරහා හම්බ වුණ අර පිළිමය ගෙදර තියෙනවද කියලා ඒත් ඒ පිළිමය වැඩි දවසක් ගෙදර තිබුණේ නැහැ අවුරුදු 3කට කලින් ඉඳන්ම ඒ පිළිමය අතුරුදහන් කියලා ආකාශ්ගේ පවුලේ අය ACP බවානිට කියනවා කොහොමවත් මේ වෙලාවේදී ආකාශ්ගේ ආච්චි ACP බවානි දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා කියලා බවානිට තේරෙනවා ඉතින් මේ අතරතුරේදී ඔන්න අපිට පෙන්නනවා ලියෝ මරලා දැම්මේ Taman කියලා යෂ් ලියුමක් ලියලා සිරි විහානි කරගන්න උත්සාහ කරනවා ඒත් වාසනාවට වගේ යෂ්ගේ අම්මා ඒ කියන්නේ රෝෂිනි මෙතනට එන නිසා රෝෂිනි ඇවිල්ලා යෂ්ව බේර ගන්නවා කොහොමවත් ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නනවා පහුවෙනිදා ACP බවානි ලියෝගේ ඝාතනය සම්බන්ධ සැක කරපු හැම කෙනෙක්ටම මැසේජ් එකක් දානවා ඝාතකයා කවුද කියලා මේ විදිහ හොයාගෙන තියෙන්නේ ඝාතකයව එලි කරන්න කලින් හැම කෙනෙක්ම මෙන්න මෙතනට එන්න කියලා ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නනවා ලියෝගේ ඝාතනය සම්බන්ධව සැක කරපු හැම කෙනෙක්ම මේ වෙදි ACP බවානි කියපු ඒ තැනට ඇවිල්ලා තියෙනවා ACP බවානි ඊට පස්සේ හැම සිද්ධියක්ම මේ අයට කියන්න පටන් ගන්නවා ACP බවානි මේ වෙලාවේදී මුලින්ම කතා කරන්නේ ෂෙහනාස් ගැන ෂෙහනාස් කියන්නේ මේ වෙදි ජනප්‍රිය නිලියක්නේ ඒකේගේ ළඟ තිබිලා හොයාගත්ත ලියෝගේ ටැබ් එක නිසා මේ වෙදි ACP බවානි හරියටම හොයාගෙන තියෙනවා ලියෝ මේ හැම කෙනෙක්ම බ්ලැක්මේල් කරලා තියෙන ඒ හේතුව මොකක්ද කියලා ලියෝ ෂෙහනාස්වත් බ්ලැක්මේල් කරලා තියෙනවනේ අන්න ඒ හේතුව මේ වෙදි ACP බවානි හරියටම දන්නවා ෂෙහනාස් ජනප්‍රිය නිලියක් බවට පත් වෙන්න කලින් ෂෙහනාස්ට වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා ෂෙහනාස්ට ලැබිලා තියෙනවා පිරිමි දරුවෙක් ඒත් එතනින් අවුරුදු
ගානකට පස්සේ තමයි ෂෙහනාස් ජනප්‍රිය නිලියක් බවට නැගී එන්න පටන් අරගෙන තියෙන්නේ. අන්න එතනින් පස්සේ ෂෙහනාස් කරලා තියෙන වැඩේ තමයි එයාට හම්බ වුණ ඒ පිරිමි දරුවව දාලා තිනු අනාථ නිවාසයකට. මොකද ඒ වෙද්දිත් ෂෙහනාස් කියන්නේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා දැනගත්තොත් එහෙම ෂෙහනාස්ට මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න බැහැ කියන කාරණය ෂෙහනාස් හොඳින්ම දැනගෙන ඉඳලා තියෙනවා. අන්න ඒක නිසා තමයි ෂෙහනාස් තමන්ට හම්බ වුණ ඒ පිරිමි දරුවව අනාථ නිවාසයකට දාලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ෂෙහනාස්ගේ ඒ පළවෙනි පුතා වෙන කවුරුවත් නෙවෙයි. ඔයාලට මතක ඇති අනාථ නිවාසයේ හිටපු ලියෝගේ යාළුවා. ඒ කියන්නේ රෝහිත්. ලියෝ පුංචි කාලේ ඉඳන්ම දැනගෙන ඉඳලා තියෙනවා රෝහිත්ගේ අම්මා වෙන කවුරුවත් නෙවෙයි ෂෙහනාස් කියලා. අන්න ඒක නිසා ෂෙහනාස් ජනප්‍රිය නිලියක් බවට පත් වුණාට පස්සේ ලියෝ කරලා තියෙන වැඩේ තමයි නිතරම වගේ ෂෙහනාස්ව බ්ලැක්මේල් කරලා තියෙනවා සල්ලිල්ලලා. ෂෙහනාස් අනිත් හැමෝගෙම හංගපු ඒ රහස ඔන්න ඔය විදිහට ලියෝ දැනගත්ත නිසා තමයි ලියෝ ෂෙහනාස්ව බ්ලැක්මේල් කරලා තියෙන්නේ. ඊට පස්සේ ACP බවානි කතා කරන්නේ විජේ සහ රොකී ගැන. විජේ සහ රොකී අතර සමලිංගික සම්බන්ධතාවයක් තියෙනවානේ. ඒ වගේම විජේ කියන්නේ එළියට පෙන්දන තරම් පොහොසත් කෙනෙක් නෙවෙයි කියලා ලියෝ දැනගෙන ඉඳලා තියෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි ලියෝ විජේව බ්ලැක්මේල් කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ACP බවානි කතා කරන්නේ ගෝපි සිදිවිහානි කරගත්ත ඒ සිද්ධිය ගැන. මේ වෙදි මරණ පරීක්ෂණ වාර්තාව හරහා හරියටම තහවුරු කරලා තියෙනවා ගෝපිගේ මරණය මිනිමැරුමක් නෙවෙයි ඒක සිදිවිහානි කර ගැනීමක් කියලා. ගෝපිගේ සිදිවිහානි කර ගැනීමත් එක්කත් හැංගුණ ලොකු අභිරහසක් තියෙනවා. ඒ හැම දෙයක්ම ACP බවානි ඉස්සරහට පැහැදිලි කරනවා. කොහොමද ඊට පස්සේ ACP බවානි කතා කරන්නේ අර බීට්රූට් පාත්තේ යට තිබිලා හොයාගත්ත ඒ ඇටසැකිල්ල ගැන. ඒ ඇටසැකිල්ල වෙන කාගේවත් නෙවෙයි අවුරුදු 3කට කලින් ඉඳන්ම අතුරුදහන් ටෝඩිගේ හස්බන්ඩ්ගේ, ඒ කියන්නේ අශ්වින්ගේ කියලා මේ වෙදි හරියටම තහවුරු කරගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවේ හැම කෙනෙක්ටම ප්‍රශ්නයක් එනවා. යෂ් සිදිවිහානි කරගන්න කලින් ලියුමක් ලිව්වා, එයා තමයි ලියෝ මරලා දැම්මේ කියලා. එහෙනම් ඇත්තම ඝාතකයා යෂ්ද? අන්න ඒක ගැනත් ACP බවානි මේ වෙලාවේ පැහැදිලි කරන්න පටන් ගන්නවා. සෑහෙන කාලයක ඉඳන් යෂ්ට කැමැත්තක් තිබිලා තියෙනවා ටෝඩි ගැන. යෂ් ටෝඩි පිටිපස්සේ නැවිලා තිනවා සමහර විට. මීට අවුරුදු 3කට කලින් ටෝඩිගේ හස්බන්ඩ්, ඒ කියන්නේ අශ්වින්වත් මරලා දාලා ගෝපිගේ උදව්වෙන් ඒ මලසිරු හංගපු වැඩේ කරලා තියෙන යෂ් වෙන්නත් පුළුවන් කියලා ACP බවානි මෙතන ඉන්න හැමෝටම කියනවා. ඒත් මේ කාරණේ යෂ්ගේ අම්මා, ඒ කියන්නේ රෝෂණී පිළිගන්නේ නැහැ. රෝෂණී හයියම කෑ ගහලා කියනවා මගේ පුතා ඒ වගේ මිනිමරුවෙක් නෙවෙයි කියලා. කලින් දවසේ යෂ් තමන්ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරපු නිසා මේ විදිහ යෂ් ඉන්නේ හොස්පිටල් එකේ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී යෂ් වෙනුවෙන් කතා කරන්නේ රෝෂණී විතරයි, ඒ කියන්නේ යෂ්ගේ අම්මා විතරයි. කොහොමද ඊට පස්සේ ACP බවානි වැදගත් හෝඩුවක් මේ හැමෝටම පෙන්නනවා. මීට අවුරුදු 3කට කලින් ටෝඩි සහ අශ්වින්ගේ ෆස්ට් ඇනිවර්සරි පාටි එක තිබුණානේ. අන්න ඒ පාටි එකේ තිබුණ වීඩියෝ එකක් තමයි කාටත් හොරෙන් ගිහින් ටෝඩි ඩිලීට් කරේ. ඒත් එතන තිබුණ වෙනත් වීඩියෝ එකක හොඳින්ම සටහන් වෙලා තිනවා ආකාශ්ගේ වාහනේ ඒ දවසේ ක්ලබ් එක ළඟ තිබිලා තියෙනවා කියලා. ටෝඩි අශ්වින්ව කසාද බැන්දත් ඒ වෙද්දිත් ආකාශ්ගේ හිතේ ටෝඩි ගැන කැමැත්තක් තිබුණානේ. අන්න ඒක නිසා එදා ඇනිවර්සරි පාටි එකෙන් පස්සේ ආකාශ් ආපහු ඇවිල්ලා ටෝඩිගේ හස්බන්ඩ්ට, ඒ කියන්නේ අශ්වින්ට පහර දීලා ගෝපිගේ උදව්වෙන් අශ්වින්ගේ මලසිරු බීට්රූට් පාත්තේ යටින් හංගපු වැඩේ කරලා තියෙන වෙන කවුරුත් නෙවෙයි ආකාශ් විසින්ම තමයි කියලා මේ වෙලාවේදී ACP බවානි හැම කෙනෙක්ටම පැහැදිලි කරලා දෙනවා. ඒත් මේ වෙලාවේදී ආකාශ් එක පිළිගන්නේ නැහැ. ආකාශ් කියනවා මං එදා ටෝඩිව හම්බ වෙන්න ආපහු ආවා, මං කාමරේ දොරට තට්ටු කළා, ඒත් උත්තරයක් හම්බුනේ නැහැ, ඒක නිසා මං ආපහු හැරලා යන්න ගියා කියලා. ඉතින් ආකාශ් මේ විදිහට හේතු දක්වපු නිසා කෙලින්ම ACP බවානි ආකාශ්ගෙන් ප්‍රශ්න කරනවා. මීට අවුරුදු 3කට කලින් කුකි ඔයාට පිළිමයක් දුන්නා, ඒ පිළිමය ඔයා ගෙදර තිබුණේ නැහැ, එහෙනම් ඇත්තටම ඒ පිළිමයට මොකක් දුනේ කියලා. මෙන්න මේ වෙලාවේදී නම් ආකාශ්ට දෙන්න උත්තරයක් නැහැ. අන්න ඒක නිසා හැමෝටම තේරෙනවා ආකාශ් ඒ පිළිමය ආයුධයක් විදිහට භාවිතා කරලා අශ්වින්ට පහර දීලා මරලා දාපු නිසා ඒ පිළිමයත් එහෙම හංගලා දාන්න ඇති කියලා. ඉතින් මේ විදිහට ඝාතකයා ආකාශ් තමයි කියලා තහවුරුනාට පස්සේ ආකාශ් වෙනුවෙන් කතා කරනවා ටෝඩි. ටෝඩි ACP බවානිගෙන් අහනවා ලියවොත් මරලා දැම්මේ යෂ් තමයි කියලා. යෂ් සීදවිහානි කර ගැනීම ලියුමක් ලියලා තිබ්බනේ. එහෙනම් ඇත්තටම ඝාතකයා ආකාශ් වෙන්නේ කොහොමද? ඇත්තම ඝාතකයා යෂ් නේද කියලා. ඒත් මේ වෙලාවේදී ACP බවානි කියනවා යෂ් ඇත්තටම ඝාතකයා නෙවෙයි. ඒ විදිහට යෂ්ගෙන් බලෙන්ම පාපොච්චාරණයක් අරගෙන එයාව සීදවිහානි කරගත්ත විදිහට මරලා දාන්න උත්සාහ කරපු වැඩෙත් කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ආකාශ් විසින්ම තමයි කියලා. කොහොමනොත් මේ හැම කාරණයක් නිසාම කෙලින්ම ඔප්පු වෙනවා ඝාතකයා වෙන කවුරුත් නෙවෙයි ආකාශ් තමයි කියලා. ඊට පස්සේ ආකාශ් වත්තලඟුඩ ගන්නවා. ඒත් ආකාශ් මෙතනින් අරගෙන යන හදනවත් එක්කම ටෝඩි මෙතනට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ටෝඩි හැම දෙයක්ම පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම ඝාතකයා ආකාශ් නෙවෙයි, මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ ටෝඩි. ටෝඩි ඒ හැම දෙයක්ම පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. ඔන්න මෙතනින් පස්සේ තමයි ඇත්තටම අපිට පෙන්වන්නේ මේ ෆිල්ම් එකේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ටෝඩි සහ අශ්වින් කසාද බැන්දට ඒ දෙන්නගේ කසාදේ සාර්ථක වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි අශ්වින්ට අර ගංගා කියන තරුණ කාන්තාවත් එක්ක අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා ටෝඩිගේ අතරම අහුවෙලා තියෙනවා. ඒත් ටෝඩි තමගේ කසාද ජීවිතේ ප්‍රශ්න තියෙනවා කියලා එළියට දෙන්න කැමති නැහැ. අන්න ඒක නිසා ටෝඩි ආකාශයක රණ්ඩු කරලා තියෙනවා. ඔයා ගංගාත් එක්ක ඕන මගුලක් කරගන්න, ඒත් මේ දේවල් පිටට දෙන්න යන්න එපා කියලා. ඒත් අශ්වින් එක අහලා නැහැ. අශ්වින් ඇත්තටම ගංගාට ආදරය කරලා තියෙනවා. ඒක නිසා ඒ වෙද්දිත් අශ්වින් ටෝඩිව ඩිවෝස් කරලා දාන්න හැම ලියවිල්ලක්ම සකස් කරලත් ඉවරයි කියලා අශ්වින් මේ වෙලාවේදී ටෝඩිට කියලා තියෙනවා. අනේ කැහුවට පස්සේ ටෝඩිට සෑහෙන තරහ ගිහින් තියෙනවා අශ්වින් ගැන. අශ්වින්ට ගංගාත් එක්ක තියෙන ඒ සම්බන්ධය නිසා තමන්ව ඩිවෝස් වෙලා සමාජයේ ඉස්සරහා තමන් විහිළුවක් බවට පත්වෙන එකට ටෝඩිට එකක්වත් කැමති වෙලා නැහැ. ඊට වඩා අශ්වින්ව මරලා දාන එක හොඳයි කියලා ඒ වෙලාවේදී ටෝඩිගේ හිතට ලොකු ආවේගයක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී ටෝඩි අර පිළිමෙන් පහර දීලා තියෙනවා අශ්වින් ගොළුවට. ආකාශ්ගේ ගෙදරින් අතුරුදහන් වුණ ඒ පිළිමය
ටෝඩිගේ ගෙදරට ගියේ කොහොමද කියලා තව ටික වෙලාවකින් වාර දැනගන්න පුළුවන්. කොහොමනත් ඒ විදියට ටෝඩි විසින් අශ්වින්ව මරලා දැම්මට පස්සේ ටෝඩි සම්බන්ධ කරගෙන තියෙනවා අශ්වින්ගේ මලසිරු හංගන වැඩේට ගෝපිව. ටෝඩි ගෝපිට කියලා තියෙන්නේ අශ්වින් බලෙන්ම ගංගව රේප් කරන්න උත්සාහ කරද්දී ටෝඩි එතනට මැදිහත් වෙලා අශ්වින්ට පාරක් ගැහුවා. අන්න ඒ පහර නිසා තමයි අශ්වින් මිය ගියේ කියලා. කොහොමනත් ඒ වෙලාවේදී ටෝඩි කියපු ඒ බොරුව විශ්වාස කරලා අශ්වින්ගේ මලසිරු හංගන වැඩේට ගෝපි තමයි උදව් කරලා තියෙන්නේ. අශ්වින්ගේ මලසිරු වල දාලා ඊට උඩින් බීට්රූට් පාත්තියක් හදලා අශ්වින්ගේ මලසිරු දිරාපත් වෙන විදියට ඇසිඩ් එකතු කරන වැඩේ ගෝපි කරලා තියෙන්නේ ටෝඩි කියපු විදියටම තමයි. ඒත් ඒ සිද්ධෙන් අවුරුදු 3කට පස්සේ හැම දෙයක්ම වැරදිලා තියෙනවා. ඒකට හේතුව තමයි ගෝපි සහ ලියෝ ඩ්‍රින්ක් එකක් දාන අතරතුරේදී හොඳටම මත් වුණ ගෝපි අවුරුදු 3කට කලින් උන ඒ හැම සිද්ධියක්ම ලියෝට කියලා තියෙනවා. ටෝඩි අශ්වින්ව මරලා දැම්මා. ඒ මලසිරු බීට්රූට් පාත්තිය යට තියෙනවා කියන ඒ හැම කාරණයක්ම ගෝපි ලියෝට කියලා තියෙනවා. එතනින් පස්සේ ලියෝ ටෝඩිව බ්ලැක්මේල් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේක හංගන තියෙන එකම ක්‍රමය ලියෝව අයින් කරන එක තමයි කියලා ඊට පස්සේ ටෝඩිට තේරලා තියෙනවා. ටෝඩි ඊට පස්සේ කරලා තියෙන වැඩේ තමයි ඒ වෙද්දිත් නිතරම වගේ එයාගේ පිටිපස්සෙන් එන යශ්ව සම්බන්ධ කරගෙන අර පින්කෝ කියන මද්ද්‍රව්‍ය අරගෙන තිනවා යශ් හරහා. ඊට පස්සේ ටෝඩිම තමයි CCTV කැමරා වැහෙන්න බැලුන් දාලා ලියෝගේ ප්‍රෝටීන් ෂේක් එක තියෙන ඒ බොටල් එකට මද්ද්‍රව්‍ය එකතු කරලා තියෙන්නේ. මම හිතන්නේ දැන් වලට තේරුම ඇති ලියෝගේ මරණය සිද්ධුනේ කොහොමද කියලා. එතනින් පස්සේ ටෝඩි නිකන් ඉඳලා නැහැ. ටෝඩි සම්බන්ධ කරගෙන තිනවා ඒකේව. ඒකේගේ වයිෆ් නේ ගංගා කියන්නේ ගංගට අශ්වින් එක්ක සම්බන්ධයක් තිබුණා කියන ඒ හැම සිද්ධියක්ම ටෝඩි ඒකේට කියලා ඒකේවත් තමන්ගේ ප්ලෑන් එකට එකතු කරගෙන තියෙනවා. ටෝඩිගේ උපදෙස් යටතේ තමයි ඒකේ ගිහින් ලියෝගේ අර ටැබ්ලට් එක පවා හොරකම් කරලා තියෙන්නේ. කොහොම නමුත් එතනින්වත් ටෝඩි නැවතිලා නැහැ. මොකද ටෝඩිට බය හිතිලා තියෙනවා ගෝපි ගැන. මොකද ගෝපි මේ විදිහට ගියොත් එහෙම අනිවාර්යෙන් තවත් කෙනෙක්ට මේ සිද්ධිය ගැන කියන්න ඉඩ තියෙනවානේ. එහෙනම් අනිවාර්යෙන් ගෝපිවත් අයින් කළා දාන්න ඕනේ කියලා ටෝඩිට තේරලා තියෙනවා. අන්න එතනින් පස්සේ ටෝඩි වෙනම සැලසුමක් ගහලා තියෙනවා ගෝපි වයින් කළා දාන්න. ටෝඩි මුලින්ම කරලා තියෙන්නේ විජේගේ අර රත්තරන් පිස්ටල් එක හොරකම් කරපු එක. ඊට පස්සේ ටෝඩිම තමයි ගෝපිගේ පවුල කෙනෙක් විදිහට හිටපු අර සුරතල් පෝසබ අවන් එකට දාලා තියෙන්නේ. මොකද ඒකෙන් අනිවාර්යෙන් ගෝපි මානසිකව වැටෙනවා කියලා ටෝඩි හොඳින්ම දැනගෙන ඉඳලා තියෙනවා. එතනින් පස්සේ ටෝඩි එයාගේ සැලසුම දිගටම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔයාලට මතක ඇති නේද යෂ්කින් බැනුම් මෙහුවට පස්සේ ගෝපි පැත්තකට ගියා. අන්න ඒ වෙලාවේදී ගෝපිගේ හිත හදන්න වගේ එතනට ටෝඩි ගියා. ටෝඩි ඒ වෙලාවේදී ගෝපිට පේන්නේ නැති වෙන්න අර පරණ හින්දි සින්දුව ප්ලේ වෙන ෆෝන් එක දාලා තියෙනවා එතන තිබුණ වොෂින් මැෂින් එක ඇතුළට. මීට අවුරුදු 3කට කලින් ටෝඩි අශ්වින්ට පහර දීලා අශ්වින් මැරුණාට පස්සේ අශ්වින්ගේ මලසිරු හංගන වැඩේට ටෝඩි ගෝපිගෙන් උදව් ඉල්ලුවානේ. අශ්වින්ගේ මලසිරු හොර රහසෙම අරගෙන යන්න ගෝපි ඒ කාමරයට එද්දී ඒ කාමරේ ප්ලේ වෙවි තිබිලා තියෙන්නේ මෙන්න මේ පරණ සින්දුව. අන්න ඒ පරණ හින්දි සින්දුව තමයි ටෝඩි ගෝපිට පේන්නේ නැති වෙන්න ෆෝන් එකක ප්ලේ වෙන්න දාලා ඒක වොෂින් මැෂින් එක තුලට දාලා තියෙන්නේ. ගෝපි ඒ වෙලාවේදී ටෝඩිගෙන් අහලා තියෙනවා අර පරණ සින්දුව මෙතන ප්ලේ වෙනව නේද කියලා. ඒත් එතනින් පස්සේ ටෝඩි ගෝපිට කියලා තියෙනවා මට නම් එහෙම සින්දුවක් ඇහෙන්නේ නැහැ. ඔයාට විතරයි ඒ වගේ සින්දුවක් ඇහෙන්නේ කියලා. තමන්ගේ සුරතල් පෝසත් අවන් එක ඇතුලේ මැරලා ඉන්නවා දැකපු නිසා ඒ වෙද්දී ගෝපිගේ මානසික මට්ටම සෑහෙන පහළට වැටලා තියෙන්නේ. අන්න ඒක නිසා එතනින් පස්සේ ටෝඩි ගෝපිට කියලා තියෙනවා මේ හැම දෙයක්ම අත්හරින්න දැන්වට කරන්න දෙයක් නැහැ. ජීවිතෙන් සමුගන්න එක තමයි දැන් ඔයාට කරන්න ඉතුරුලා තියෙන එකම දේ කියලා. අන්න ඒ විදිහට මානසික වැටලා හිටපු ගෝපිට සිදිවිහානි කරගන්න හිතන විදියටම කතා කරන වැඩෙත් කරලා තියෙන ටෝඩිම තමයි. එතනින් පස්සේ තමයි ගෝපි සිදිවිහානි කරගෙන තියෙන්නේ. ඒත් එතනින්වත් ටෝඩිගේ ප්ලෑන් එක නතර වෙලා නැහැ. ලියෝ මරලා දාපු ඝාතකෙක් ඉන්නෝනේ. අන්න ඒක නිසා ටෝඩි ඒකට අල්ලන්න උත්සාහ කරලා තියෙන යශ්ව. කාලෙකින්දා යශ් තමන්ගේ පිටිපස්සෙන් එනවා. යශ්ගේ හිතේ තමන් ගැන කැමැත්තක් තියෙනවා කියන ඒ කාරණේ ටෝඩි එතනින් පස්සේ භාවිතා කරලා තියෙනවා. ටෝඩිගේ හිතේ යශ් ගැන කැමැත්තක් තියෙනවා කියලා බොරුවට අඟවලා ඊට පස්සේ ටෝඩි යශ්ට දීලා තියෙනවා ලියෝට දුන්න අර මද්ද්‍රව්‍ය. ඊට පස්සේ ටෝඩි මත්තුන යශ් හරහා පාපොච්චාරණය කරන ලියුමක් අරගෙන තියෙනවා. එයා තමයි ලියෝ මරලා දැම්මේ කියලා. ඊට පස්සේ ටෝඩිම තමයි යශ්ව බාත්ටබ් එකට දාලා එයා සිදිවිහානි කරගත්ත විදියට යශ්වත් මරලා දාන්න උත්සාහ කරලා තියෙන්නේ. ටෝඩි කියන්නේ මොනතරම් දරුණු චරිතයක්ද කියලා මම හිතන්නේ දැන් වලට තේරෙනවා ඇති. ඒත් අපිට තවත් එක ප්‍රශ්නයක් ඉතුරුලා තියෙනවා. අවුරුදු 3කට කලින් කුකි ආකාශ්ට දුන්න ඒ පිළිමය කොහොමද ටෝඩිගේ අතට ආවේ? අන්න ඒ ප්‍රශ්නටත් උත්තරේ අපිට මේ වෙලාවේ දෙපෙන්නනවා. ACP බවානි ආකාශ්ගේ ඉදරට ගිහින් ඒ පිළිමය ගැන ප්‍රශ්න කළානේ. ඒ වෙලාවේදී ආකාශ්ගේ ආච්චි බවානි දිහා බය වෙලා වගේ බලාගෙන හිටියා. බවානිට පස්සේ ආකාශ්ගේ ආච්චිගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ඊට පස්සේ ආකාශ්ගේ ආච්චි බවානිට කියලා තියෙනවා ඒ පිළිමය දකිද්දි මට බයක් ඇති වුණා. ඒක නිසා මං කාටවත් නොකිය ඒ පිළිමය ටෝඩිට දුන්නා කියලා. මම හිතන්නේ දැන් වලට තේරෙනවා ඇති ඒ පිළිමය ටෝඩිගේ ගෙදරට ගියේ කොහොමද කියලා. කොහොම නමුත් ACP බවානිට මුලින්දම ටෝඩි ගැන සැකයක් ඇති වෙලා තියෙනවා. ඒත් සැකය තහවුරු කරගන්න කිසිම දෙයක් නැහැ කියලා ACP බවානි හොඳින්ම දැනගෙන ඉඳලා තියෙනවා. ඒත් එතනින් පස්සේ ACP බවානි හොයාගත්තා ටෝඩිගේ හිතේ තවමත් ආකාශ් ගැන කැමැත්තක් තියෙනවා කියලා. අන්න ඒක නිසා ACP බවානි තුරුම්පු විදිහට භාවිතා කරලා තියෙන ආකාශ්ව. ආකාශ් මිනිමරුව විදිහට ඔප්පු කරලා ආකාශ්ව අල්ලගත්තොත් එහෙම අනිවාර්යෙන් ටෝඩි පාපොච්චාරණය කරන බව ACP බවානි මුලින්දම දැනගෙන ඉඳලා තියෙනවා. කොහොම නමුත් ACP බවානිගේ ඒ සැලසුම හරි ගිහින් තියෙනවා. මොකද අවසානයේදී ටෝඩි මේ හැම දෙයක්ම පාපොච්චාරණය කළා. ඉතින් මේ ෆිල්ම් එකේ අවසානයේ අපිට පෙන්නනවා මේ වෙදි ටෝඩි ඉන්නේ අත්අඩංගුවේ. ටෝඩිගේ ලෝ විදිහට වැඩ කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආකාශ්. ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව විවරුනේ. ඉතින් ඇත්තටම මේ ෆිල්ම් එක හරහා අපිට පෙන්නුම් කළා දීලා තියෙනවා මිනිස්සු එළියට පේන්නේ මොනතරම් සතුටෙන් ජීවත් වුණත් ඒ ජීවිත ඇතුලේ සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. ඉතින් මේ ෆිල්ම් එක බලපු ඔයාගේ අදහස මොකක්ද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.
වගේම තවමත් ඔයාලට අපේ Inside Cinemax YouTube channel එක subscribe කරන්න මග හැරලා නම් හොඳින් බලන්න පහලින් subscribe button එක පේන තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් අපේ channel එකත් subscribe කරලා ඊට හැපෙතින් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා මග හැරුණු හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම film එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා වගේ Cinemaxers we will meet again.